සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් ඇත්තටම කියනවා නම් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මේ වෙද්දි කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කතාවක් සම්බන්ධව. ඇත්තටම කියනවා නම් පොලාට මහි බනින හේතුව ගැන තමයි අපිට අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ලබා දෙන සැබෑම කාරණය බවට පත් වුණේ කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක ඔස්සේ අපි කතා කරන්නේ. ඉතින් කොහොම වුණත් ඇත්තටම කියනවා නම් කවුරුත් හිතන්නේ නැහැ පොලාට මේ වෙලාවේ මහි පණීවි කියලා. හැබැයි ඉතින් කීප වතාවේ මහි පොලාට බැලලා තියෙනවා. ඉතින් පොලාට නම් ඕවයි ගානක් නැහැ. පොලා ගොඩාක් වෙලාවට උත්සාහ කරන්නේ පොලාගේ ජීවිතේ ඇත්තටම කියනවා නම් කැප කරලා හරි තමන්ගේ ජීවිතේ නැති කරගෙන මරාගෙන මැරිලා හරි ඇත්තටම කියනවා නම් පොලාට ඕන කරන්නේ මේ දෙන්නව කොහොම හරි එකතු කරන්න. මේ දෙන්නව එකතු කරලා ලස්සනට තමන්ගේ ජීවිතේ ගත කරගෙන යන්න ආසාවකුත් තියාගෙන ඉන්න දෙයක් විදිහට තමයි මම අද වීඩියෝ එක තුලින් මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන දේ බවට පත් උනේ කියන කතාවත් ඔයා දන්නවා නොදන්න කාරණාවක් නෙවෙයි. කොහොම නත් ඇත්තටම කියනවා නම් දැන් පොලා දිගින් දිගටම කියන්නේ එන්ගේජ්මන්ට් එකට කලින් මේ දෙන්න මුණ ගැහෙන්න ඕනි කියලා. ඇත්තටම එන්ගේජ්මන්ට් එකට කලින් මේ දෙන්න මුණ ගැහුනේ නැත්නම් ඇත්තටම කියනවා නම් ඒක ලොකු වැරද්දක් වෙනවා. එතකොට ඇත්තටම කියනවා නම් ඒ වැරද්ද විතරක් නෙවෙයි තව දෙයක් මෙතනදි සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් පොලාගේ ජීවිතේ පොලාට හිතෙන දේ තමයි මහේට ඇත්තටම හැමදාමත් තමන්ගේ ජීවිතේ නැති කරගෙන ඉන්න වෙයි කියලා. ඒක වේදනාවට ලොකු කාලයක් කාරණාවක් කියන දේ ගැන තමයි අපිට අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්න ලැබෙන විශේෂ කාරණේ බවට පත් වුණේ කියන කතාව ගැනත් අද වීඩියෝ එක ඔස්සේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක ඔස්සේ අපි කතා කරන දේ බවට පත් වෙන්නේ. කොහොම වුණත් දැන් ඉදිරියට තව දෙයක් ගැන කතා කරන්නට විශේෂ කාරණාවක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධව අපිට කතා කරන්න තව තව දේවල් තියෙනවා කියන දේ ගැන අපි අමතක කරන්න හොඳ දේවල් නෙවෙයි කියන කාරණාව ගැන තමයි අද වීඩියෝ එක ඔස්සේ අපිට කතා කරන්න ලැබෙන විශේෂම කාරණාව බවට පත් උනේ කියන කතාව තමයි අද වීඩියෝ එකෙන් මතක් කරන්නේ. ඉතින් පොලා මෙහෙම දිගින් දිගටම අසේනිට මුණ ගැහෙන කාරණා ඉදිරිපත් කරද්දී මේක ඉතින් සතුටු වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි මහීට. මහී කියන්නේ තමනුත් ආසයි අසේනිත් එක්ක ජීවත් වෙන්න නැතුව නෙවෙයි. හැබැයි ඒ වුණාට තමන් මේ වෙලාවේ ගොඩාක් අසරණයි කියලා. මොකද අසේනිට කැමැත්තෙන් අසේනිගේ පස්සෙන් තමනුත් ගියොත් අසේනි තමයි මේ වෙලාවේදී ගොඩාක් අසරණ වෙන්නේ. ඉතින් අසේනිව අසරණ නොකර තමන් පැත්තකට වෙලා ඉන්න එක ගොඩක් වැදගත් බව මෙතනදී අනිවාර්යෙන්ම කියාපාන්නට කටයුතු කරනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඇත්තටම කියනවා නම් ඔය අසේනි අසරණ නොකර එයාගේ ජීවිතේ ලස්සනට ගත වෙන තැනට වැඩ කටයුතු කරන්න ඕනේ තමන් බව මෙතනදී කියන්නට අමතක නොකරනවා කියලයි මම අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු රැසක් තියාගන්නේ.